පිළිබඳ සරු කරනා දැනගත යුතු තේබුමා නැන පහන් පුබුදුවනා සාර ප්‍රභාගිර සාර ප්‍රභාගිර සාර ප්‍රභාගිර අයබෝවන් සුබදැස්සනක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අදත් සාරවත් වුණු කතාබහකට අපි ඉඩකඩවෙන් කරන්නට සූදානම්. අද සිකුරාදානි වෙනද වගේම මාධ්‍යවේදී අජිත් පැරකුම් ජයසිංහ ඉන්න. සුබදැස්සනක් අජිත්. සුබදැස්සනක් ඉනුෂා. ඉනුෂාද අපි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි හැමෝටම ජීවිතයේ කිසියම් දවසක මුහුණ දෙන්න සිදුවෙන තත්ත්වයක් පිළිබඳව, වියපත් වීම පිළිබඳව. තව දින කීපයකින් උදා වෙනවා ඔක්තෝබර් 1 වෙනිදා යෙදෙනවා ජාත්‍යන්තර වැඩිහිටි දිනය. හැබැයි බොහෝ වෙලාවට ජාත්‍යන්තර වැඩිහිටි දිනය පිළිබඳ අවධානය අඩු වෙනවා. මොකද එදාටම තමයි ඉදිරිය තිබෙන්නේ ලෝක ළමා දිනයත්. හොඳම දේ ළමයින්ට කියන එක අපේ ප්‍රතිපත්තියක්. ඒ නිසා අපි බොහෝ වෙලාවට වැඩිහිටියන් පිළිබඳව තරහා විදිහකට අඩුවෙන් සැලකීමක් වගේ දේකුත් වෙනවා. හැබැයි අපේ රටේ වැඩිහිටියන් පිළිබඳ ප්‍රශ්නය බරපතල ප්‍රශ්නයක් වෙමින් තියෙනවා. ඒ නිසා අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්නය පිළිබඳව. ඔබට තපත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් අපේ අසන්නන්ට. අද අපි මැදිරියට කැඳවලා තිබෙනවා බොහොම කවුරුන් ආරාධනා කරනවා ආචාර්ය සුනේත්‍රා පෙරේරා මහත්මියට. ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රජා විද්‍යා අධ්‍යයනංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරිය. ආචාර්ය සුනේත්‍රා පෙරේරා මහත්මිය බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි පැමිණියට සුබදැසනක් කියලා ඔබ පිළිගන්නවා. ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා ආරාධනා කිරීම පිළිබඳව කාලීන සංවාදයක යෙදෙන්න. ජාත්‍යන්තර වැඩිහිටි දිනය වෙනුවෙන් විශේෂයෙන් සියලු දෙනාටම ආයුබෝවන්. ඕනේ ඊයේ බත්තරමුල්ල සෙත්සිරිපාය පරිසරයේ පිහිටි වැඩිහිටියන් පිළිබඳව අදාළව අමාත්‍යාංශය වන සමාජ සවිබල ගැන්වීම සහ සුබසාධන අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් ඊයේ බත්තරමුල්ල සෙත්සිරිපාය පරිසරයේ පැවැත්වුණු පුවත්පත් සාකච්ඡාවකදී මේ පිළිබඳව සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම ලංකාවේ වැඩිහිටි ජනගහනය වේගෙන් වර්ධනය වෙමින් තිබෙනවායි කියන එක මේ පිළිබඳව සාකච්ඡා කරලා සංඛ්‍යාලේඛනත් ඉදිරිපත් කරනවා. මේ ඇත්තටම දැන් මේ වෙනකොට ලංකාවේ වැඩිහිටි ජනගහනයේ ප්‍රතිශතයක් විතර කොච්චර විතර වෙනවද? ප්‍රශ්නයක්. ලංකාවේ වැඩිහිටි ජනගහනය මුළු ජනගහනයේ ප්‍රතිශතයක් විදිහට ගත්තාම 13% වගේ ප්‍රමාණයක තමයි වර්තමානයේ තියෙන්නේ. පහුගිය ජන සංගණනය 2012 වසරේ පැවැත්වුවා ලංකාවේ අවුරුදු 30කට පස්සේ මුළු ලංකාවම ආවරණය වෙන විදිහට. ඒකෙදි වාර්තා වුණා මිලියන 2.5ක් ශ්‍රී ලංකාවේ වියපත් ජනගහනයක් සිටින රටක් විදිහට. ඉතින් දකුණු ආසියාතික රටවල් අතුරින් ලංකාව ගත්තහම වැඩිම වියපත් ජනගහන ප්‍රතිශතයක් තියෙන රටක් විදිහට තමයි අපිට හඳුනගන්න පුළුවන්. දැනට තත්ත්වයත් ඒකයි. එතකොට අනාගතේ මොකක් වෙයිද? දැන් මම අහලා තිනවා වාර්තා වෙනවා මේ තව වැඩි කාලයක් යන ඉස්සෙල්ලා. ඒ කියන්නේ මම වගේ වැඩිහිටියන් බවට පත් වෙනකොට. මම හිතන්නේ වැඩිහිටියෙක් කියලා අපි සාමාන්‍යයෙන් සැලකන්නේ ලංකාවේ වයස අවුරුදු 60ට වඩා වැඩි පුරවැසියන්. මම වගේ 60 පනිනකොට. එතකොට මං හිතන්නේ අහලා තිනවා මේ ලංකාවේ ජනගහනයෙන් වැඩිහිටියන්ගේ ප්‍රතිශතය ඉතා විශාල ප්‍රතිශතයක් බවට පත් වෙනවායි කියලා. මොකක්ද මේ? ඔව්, ලංකාවේ වැඩිහිටි ජනගහනය අපි සාමාන්‍ය භාවිතයේදී හඳුනාගන්නේ වයස පදනම් කරගත්තු නිර්ණායක මත. කියන්නේ වයස පදනම් කරගන්නවා කියලා කියන්නේ වයස අවුරුදු 60ට වැඩි ජනගහනය තමයි සාමාන්‍ය දියුණු වෙමින් පවතින රටවල්වල වැඩිහිටි ජනගහනය විදිහට හඳුනගන්නේ. නමුත් දියුණු රටවල්වල මේක වයස අවුරුදු 65ට වැඩි කියන
නිර්ණායකය ඔස්සේ තමයි වියපත් ජනගහනය කියන කොටස හඳුන ගන්නේ. නමුත් ලංකාව සම්බන්ධයෙන් බලනකොට මේ 60 කියන නිර්ණායකය ගත්තාම ඒක තීරණය වෙලා තියෙන්නේ විශ්‍රාම ගැන්වෙන වයස ගත්තාම, වයස අවුරුදු 60 වෙනකොට රාජ්‍ය හා පුද්ගලික අංශ කියන දෙකේමයි විශ්‍රාම ගැන්වෙනවා. කියන අවුරුදු 55න් තමයි පුද්ගලික අංශයේ විශ්‍රාම ගැන්වෙන්නේ. වයස අවුරුදු 60 වෙනකන් රාජ්‍ය අංශයේ සේවය කරන්න පුළුවන්. මීට අමතරව විශ්වවිද්‍යාල වගේ ගත්තාම වයස අවුරුදු 65 දක්වා සේවය කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් කොහොම වුණත් බහුතරයක් අය විශ්‍රාම ගැන්වෙන වයස සලකලා බැලලා තමයි වැඩිහිටි කියලා වයස අවුරුදු 60ට වැඩි කොට්ටාසයක් විදියට අපි හඳුනගන්නේ. නමුත් ඒකෙන් අදහස් කරන්නේ වයස අවුරුදු 60 සපුරුණා කියලා මේ අපි වියපත් කියන එක. මොකද ඒ සංකල්පය ගත්තාම අපි දෙආකාරයකට දකිනවා. එකක් තමයි බයොලොජිකල් ඒජින්. ඒ කියන්නේ අපි ජීව විද්‍යාත්මකව ගත්තාම උපන් දවසේ ඉඳලාම දවසින් දවස වයසට යනවා අපි ඒ ශරීර ඒ කියන්නේ ක්‍රියාකාරීත්වයන්. එතකොට ඒ තුළ ඇති වෙන ජීව විද්‍යාත්මක වියපත් වීමක් තියෙන ඕනෙම කෙනෙකුට. එතකොට ඒ වගේම තමයි සමාජීය වියපත් වීම. දැන් අපි බොහෝ වෙලාවට සමාජීය වියපත් වීම ගැන කතා කරනකොට සමාජයේ කොයි විදිහටද වියපත් කියන එක අර්ථ දක්වන්නේ. දැන් දියුණු සමාජයක වියපත් කියන එක අවුරුදු 80 ගිහිල්ලත් සමහර වෙලාවට ක්‍රියාකාරී ලෙස වැඩ කරනවා නම් ඒ සංකල්පය තුළ වැඩිහිටියෙක් කියන අර්ථයට වැඩිය එතනදී හැඟෙන්නේ ක්‍රියාකාරීත්වය. ඒතර සමහර වියපත් සමාජවල තියෙන පුළුවන් අවුරුදු 50 වෙනකොට මේගොල්ලෝ වැඩිහිටියන් විදිහට සැලකෙනවා. ඉතින් ඒක ගොඩක් වෙලාවට තීරණය වෙන්නේ රටවල් වල තියෙන සමාජ සංස්කෘතික සන්දර්භයන් අනුව. උතන්දි මේ සුනිත්‍රා මහත්මිය මේ වැදගත් වෙනවා නේද රටක මේ උපතේදී ආයු අපේක්ෂාව කියන සාධකය. දැන් ලංකාවේ මම හිතන්නේ මේක ටිකක් ඉහළ අගයක තියෙන්නේ දකුණු ආසියාවේ වෙනත් රටවල් එක්ක සාපේක්ෂව බැලුවෙන් පස්සේ. එතකොට සාධාරණද වයස අවුරුදු 60 වගේ මට්ටමක් නිර්ණායකයේ විදිහට සලකන එක වියපත් වීම සම්බන්ධයෙන්? ඒ සාමාන්‍ය වියපත් වීම ගැන කතා කරනකොට අපිට ආයු අපේක්ෂාව ගැන කතා කරන්න නැතුවම බෑ. මොකද ආයු අපේක්ෂාව කියන නිර්ණායකයත් වැදගත් වෙනවා. අපි අසන්නන්ට පොඩ්ඩක් පැහැදිලි කරනවාද මොකක්ද මේ ආයු අපේක්ෂාව? ආයු අපේක්ෂාව කියලා කියන්නේ පුද්ගලයෙකුට ජීවත් වෙන්න ආයු අපේක්ෂාව කියන එක අපි ගණනය කරන්නේ නම් මරණීයතාව, වයස්, විශේෂිත මරණ කියන ඒවා එක් එක් වයස් කාණ්ඩවල මරණ අරගෙන ඒකෙන් හදාගන්න නිර්ණායකයක් වයස් විශේෂිත මරණ අනුපාතික හා ජනගහනය සම්බන්ධ කරගෙන හදාගන්න නිර්ණායකෙන් කියන්නේ දැනට ඉපදෙන කෙනෙක් මේ තියෙන පවතින වයස් විශේෂිත මරණ අනුපාතික තිබුණොත් තව ඉදිරියට අවුරුදු කීයක් ජීවත් වෙන්න පුළුවන්ද කියලා. සාමාන්‍යයෙන් ලාංකිකයෝ කොහොමද ඒ? ඔව්, දැන් සාමාන්‍යයෙන් අපි 2012 වර්ෂයේ තිවිච්ච ජන සංගණන තොරතුරු හා මාර්තියදා දත්ත එකතු මාර්තියදා දත්ත ඇසුරෙන් ජීවන වගුවක් සකස් කරලා තියෙනවා ජනහන් සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්. එම වාර්තාවට අනුව ලංකාවේ පිරිමි පුරුෂයෙකුට තව අවුරුදු දැනට ඉපදෙන කෙනෙකුට වයස අවුරුදු 72ක සාමාන්‍ය ආයු අපේක්ෂාවක් තියෙනවා. ඒ කියන්නේ අද ඉපදෙන කෙනෙක් මේ තියෙන සෞඛ්‍ය මට්ටම් මේ පවතින තත්ත්වයන් පැවතුනොත් තව අවුරුදු 72ක් ඉදිරියට ජීවත් වෙන්න පුළුවන් පිරිමි කෙනෙක් නම්. කාන්තාවන්ගේ ජීවිත අපේක්ෂාව ගත්තාම ඊට වඩා වැඩි අවුරුදු 79ක් සාමාන්‍යයෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා තමයි අපිට අදට තියෙන තත්ත්වය අනුව විග්‍රහ කරන්න පුළුවන්. එතනත් වැදගත් සාධකයක් තියෙනවා. කාන්තාවන්ට ඇයි මේ අවුරුදු 8ක් විතර වැඩිපුර ජීවත් වෙන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ අපේ රටේ? ඒකට හේතු කීපයක්ම තියෙනවා.
එකතම අතීතේනම් කාන්තාවන්ගේ ජීවිත අපේක්ෂාව පිරිමි ජීවිත අපේක්ෂාවට වඩා අඩු බවක් තමයි පෙන්නුම් කරේ. නමුත් මෑත කාලීනව අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතිවෙච්ච ප්‍රවර්ධනයන් එක්ක විශේෂයෙන් මාතෘ මරණ අඩු කිරීමේ හැකියාව ලැබුණ අපි ලක්ෂයකට 20ක් වගේ වාර්තා වෙන්නේ වර්තමානයේ වෙනකොට. මෙන්න මේ හේතුව නිසා කියන්නේ ජීවිත අපේක්ෂාව කාන්තාවන්ගේ වැඩියෙන් වාර්තා වෙනවා. අනිත් එක තමයි ප්‍රජනන කාල පරිච්ඡේදය තුළ ඒගොල්ලෝ සෞඛ්‍ය ගැටළු වලට මුහුණ දෙන පිරිමි පාර්ශවය වගේ කියන්නේ සමහර රෝගවලට තියෙන අවධානම අඩුයි. ඒත් කාන්තාවන්ගේ ගොඩක් වෙලාවට රෝගවලට ගොදුරු වීම අපිට දකින්න ලැබෙන්නේ ආර්ථභාරණීන් පසු කාල පරිච්ඡේදය තුළ. ඒකත් එක හේතුවක් වෙනවා. පෙරවල් වටයි විනාඩි 20යි. අද සාරවත් කතාබහ තුළ අපි මේ කතා කරන්නේ වැඩිහිටිභාවය පිළිබඳව. සමාජයේ තුළ වියකෙනවා නම් මේ වියපත් බවට සාධාරණයේ මොකද්ද, දැන් සමාජීය තත්ත්වය මොකද්ද, මේ සියලු කාරණා පිළිබඳව අපි කතාබහ කරමින් දැනුවත් වෙන්නට සූදානම්. වැඩිහිටියෙක් නම් ඔබට ඔබගේ ජීවිතයේ මේ සමාජය තුළ හෝ යම් තැනකදී ඔබ මුහුණ දුන්නු ගැටලු තියෙනවා නම් ඔබට පුළුවන් අපට ඉදිරිපත් කරන්න. ඔබේ ගැටලු තියෙනම් අපිට කතා කරන්න 0112 695 401 0112 697 507 අපේ දුරකථන අංක දෙකම විවෘතයි. අජිත් අපි කතාබහ දෙකට පිටින් අද අපි මෙදිරියට කැඳවලා තිබෙන්නේ මේ වියපත් වීම පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කරන්න ආචාර්ය සුනීත්‍රා පෙරේරා මහත්මිය. ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රජාවිද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක්, ඒ වගේම අධ්‍යන අංශයේ ප්‍රධානීවරිය. දැන් මේ වෙනකොට අපේ රටේ ජනගහනය බොහොම වේගෙන් වර්ධනය වෙමින් තිබෙනවා. වැඩිහිටි ජනගහනය දැනට 13% ඉක්ම වන තිබෙනවා. බොහොම නදුරු අනාගතයේදී මේ සියවසේ මැද භාගයේ විතර වෙනකොට, ඒ කියන්නේ තව වැඩි කාලෙකුත් නැහැ බැලුවහම, ඉතිහාසයත් එක්ක බැලුවහම, මේ ජනගහනය සමස්ත ජනගහනෙන් 4-1 විතර වෙයි. ඒ කියන්නේ සෑම 4 දෙනෙකුට එක්කෙනෙක් විතරම වගේ තව වැඩි කාලයක් යන ඉස්සෙල්ලා අපට හමු වෙන්නේ වයස අවුරුදු 60ට වඩා වැඩි හිටියෙක්. අපි සූදානම්ද රටක් විදිහට මේ தত্ত্বය බාර ගන්න? එතකොට එන ගැටළු විශාල ප්‍රමාණයකුත් තියෙනවානේ. දැනටමත් වැඩි හිටි අය නිසා සමාජයට මුහුණ දෙන්න තිබෙන විශාල බරක් තියෙනවා. සමාජයේ හැඩගැහෙල නැති නිසා අනාගතයේ මේක කොහොම වෙයිද? වැදගත් ප්‍රශ්නයක් තමයි ඇහුවේ. ඒ කියන්නේ වර්තමානයේ ගත්තහම අපිට වැඩිහිටි ජනගහනය සාමාන්‍යයෙන් කළමනාකරණය කරගන්න පුළුවන් මට්ටමක තමයි ඉන්නේ. ඒකට හේතුව තමයි අපි වැඩ කරන ජනගහනේ 60%කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. මේ වෙනකොට ළමයින්ගේ ප්‍රතිශතය ගත්තහම වයස අවුරුදු 15ට අඩු යැපෙන්නම් විදිහට අපි සැලකනවා. ඒගොල්ලෝ 25%ක් වගේ ඉන්නේ. වැඩිහිටි ප්‍රතිශතය ගත්තහම ජනගහනයෙන් 12.4% වගේ නිසා, 13% වගේ නිසා දැනට අපිට කළමනාකරණය කරගන්න පුළුවන් මට්ටමක ඉන්නේ. නමුත් අනාගතය සඳහා අපි සූදානම් වෙන්න ඕනේ කියන එක, ඒ කියන්නේ ලොකු අවදානමකට ලක් වෙන්න වෙනවා වියපත් නැත්නම් වැඩිහිටි රැකවරණය සම්බන්ධයෙන්. අපි දැනට වර්තමානයේ ඉඳලා ඒවාවලට සූදානම් වීම සඳහා වැඩසටහන් නිසි පරිදි ක්‍රියාත්මක කිරීම ආරම්භ කරේ නැත්තම්. දැනටමත් ඇත්තටම ගත්තාම මේ වියපත් ජනගහනය ගැන කතා කරනකොට අපිට කතා නොකරම බැරි දෙයක් තියෙන. ඇයි මෙහෙම තත්ත්වයක් රටක් මුහුණ දෙන්නේ කියන එක. පළවෙනි කාරණේ තමයි ප්‍රජාවිද්‍යාත්මක සංක්‍රාන්ති. සරලව කියනවා නම් අතීතයේ ඉහළ උපත් අනුපාතිකයන් තිබුණා. ඒ තුල හැමෝම දන්නවා පවුලක හිටිය දරුවෝ 4 දෙනෙක් 5 දෙනෙක් ගිය සතවර්ෂයේ මැද භාගයේ වෙනකොට. නමුත් අද වෙනකොට ගත්තාම මේ සමාජ සංක්‍රාන්තියන් තුල පවුලේ සමාජික සංඛ්‍යාව අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ උපත් සාමාන්‍ය 2-3 අතර තමයි තියෙන්නේ. සාමාන්‍ය 2.2 කියලා තමයි අපිට තියෙන නවතම වාර්තාවලට. එතකොට මෙහි ප්‍රතිඵලයක් විදිහට අපි උපත් සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වෙලා තියෙනවා.
ඒවාගේම තමයි මරුතිතාවේ අනිත්තික ජනගහනයට බලපෑමක් කරන්නපුළ මරණ සෑහෙන ප්‍රමාණයකින් අපේ රට අඩු කරලමට හැකියාව ලැබිල තියෙනවා අපේ තියෙන සෞඛ්‍ය ප්‍රතිපත්තිහා වැඩ සටහන්වල ප්‍රතිඵලයක් විදිහට. දැන් වෙනකොට මරණ අනුපාතිකය දහසකට හයක් වගේ තමයි වාර්තාාවෙන එහි ප්‍රතිඵලයක් විදිහට තමයි අපි ඔය කියපු ජීවිත අපේක්ෂාව වර්ධනය වෙලා තියෙන. ති වයස අවුරුදු 60 වුණා කියලා. කියන්නේ 60න් පස්සේ ගත කරන ජීවිතයේ තව අවුරුදු 20ක් විතර කාලයක් තියෙනවා. ඉතින් මෙන්න මේක හොඳටම සැලසුම් කරේ නැත්තම් අපේ වර්තමානයේ ඒ සඳහා තියෙන සූදානම පෙර සූදානම් කියන එක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. නමුත් කියන්න ඕනේ ජාතික මට්ටමින් ලොකු වැඩසටහන් සම්පාදනය වෙමින් පවතිනවා. ඒ කියන්නේ ජාතික වැඩිහිටි ප්‍රතිපත්තිය, ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාල හරහා යම් කිසි වැඩ කටයුතු ප්‍රමාණයක් සිදු කරමින් තියෙනවා. නමුත් ඒවා අනාගතයට මුහුණ දීම සඳහා තවත් සවිබල ගන්වන්න ඕනේ. විශේෂයෙන් අපි ඒ කියන්නේ ගොඩක් පහළ මට්ටමේ ඉඳලා ගම්බි මට්ටමේ ඉඳලා මේ පිළිබඳ තියෙන දැනුවත්භාවය වැඩි කරන්න ඕනේ. අපි මේ තත්ත්වයට ළඟා වෙනවා අපි කොහොමද රැකවරණයස් කියන කරුණට යොමු වෙන්නේ. දරුවෝ දෙන්නෙක් නම් ගෙදර ඉන්නේ, ඒගොල්ලෝ සමහර විට නිවසෙන් පිට ඉන්න පුළුවන්. දැන් අපේ සමාජයේ හැඩ ගැසිලා තියෙන්නේ අපි පවුලක් තුල තමයි වැඩිහිටියන් රැක බලා ගන්න. ඒකෙන් අදහස් කරන්නේ පවුලක් පිට ඉන්න වසියට එකක් වගේ වැඩිහිටිය ගෘහ කුටුම්බ වලින් නැතුව නිවාසවල ආයතන ගත වෙලා ඉන්නවා. නමුත් අදටත් අපේ තියෙන සංස්කෘතික රාමුව තුළ බහුතරයක් වැඩිහිටියන් රැක බලා ගැනෙන්නේ පවුල කියන සන්දර්භය තුළ. ඉතින් මේවා තවදුරටත් ශක්තිමත් කරන්නේ කොහොමද මේ තියෙන සංකීර්ණ සමාජය තුළ? ගොඩක් මං හිතන්නේ අර පරම්පරාගත සම්බන්ධතා පවත්වගෙන යන්නේ කොහොමද? මේවා තියෙන අපි හසාර ධර්ම අපි කොහොමද ඉදිරියට ගෙනියන්නේ? මේ පරම්පරා අතර තියෙන ඝට්ටනයන් අවම කරන්නේ කොහොමද? මං හිතන්නේ ඉදිරියේදී මෙන්න මේවා වලට උත්තර හොයන්න වෙනවා අපිට මේ ගැටලුවට සාර්ථකව මුහුණ දීම සඳහා. දැන් ආචාර්යතුමියනි, මේ අහගෙන ඉන්නකොට මේ කතාබහ අපිට තියෙන ප්‍රශ්න තමයි මේ වැඩිහිටියන්ට දැන් 55 එනකොට පෞද්ගලික අංශයෙන් විශ්‍රාම ගැන්වීම සිද්ධ වෙනවා. රාජ්‍යංශත් එක්ක කතා කරනකොට ඒක අවුරුදු 60 දක්වා දීර්ඝ වෙනවා. දැන් අවුරුදු 60න් පස්සේ අර ලැබිය යුතු මුදල් ටික ලබා ගන්නවා. ඉන්පස්සේ දරුවන්ට මේ දේවල් බෙදා දෙනවා. මේ Tamanගේ ජීවිතේ දරුවෝ බලාගනී කියන විශ්වාසය තුළ වැඩිහිටියා රැඳෙන්න හදනවා. හැබැයි ඉන්පස්සේ මේ අසරණ වීම ගැන වැඩිහිටියාට හිතෙන්නේ පස්සේ. දැන් මේ අසරණ කමින් මුදවා ගන්න කොහොමද මේ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරලා තියෙන්නේ? ඒ වගේ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක දැනට අපේ විශ්‍රාම ගැන්නාට පස්සේ අපිට විශ්‍රාම ප්‍රතිලාභ ගැන කතා කරොත් අපි කියනවා විශ්‍රාම වැටුපක් හම්බ වෙන වැඩිහිටියන් නම් ගොඩක් අසරණ භාවයට පත් වෙනවා අඩුයි. ඒගොල්ලෝ රැක බලා ගන්න අයත් ඉදිරිපත් වෙනවා පවුලේ හෝ ඥාති. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔබ කියපු කරුණ ගොඩක් වැදගත් වෙනවා. අර විශ්‍රාම වැටුපක් ලැබෙන්නේ නැති වැඩිහිටියන් ඒගොල්ලන්ගේ හොඳ කාලයේ ආර්ථිකයට දායක කරලා. නමුත් විශේෂයෙන්ම අපි කතා කරනවා අවිධිමත් අංශයේ රැකියාවල නියුතු වෙලා ඉන්න, නැත්නම් විධිමත් අංශයේ වෙන්න පුළුවන් ඔබ කිව්වා වගේ ඒගොල්ලන්ට ව්‍යාපෘති දැනට ඒ වගේ සක්‍රීයව ඒගොල්ලොන්ව දායක කරගන්න පුළුවන් ව්‍යාපෘති යම් මට්ටමකින් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් රක්ෂණ සමාගම් හරහා ඒගොල්ලොන්ගේ ඒ කියන්නේ තියෙන ඒ අවසානයේ ලැබෙන විශ්‍රාම ප්‍රතිලාභ තැන්පත් කරලා යම් කිසි සේවි ඉතිරි කිරීම හරහා ඒ වගේ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. නමුත් සමහර ක්‍රියාත්මක කරනවා මේ රජයේ බැංකු හරහා වැඩිහිටියන්ට ඉතුරුම්
ස්ථාවර තැන්පතු රහා වැඩි පොලියක් ලබා දීලා ඔවුන්ගේ යම් කිසි ආර්ථික සුරක්ෂිත භාවයක් ඇති කිරීම වැඩසටහන මම හිතන්නේ වැඩි පොලිය ගෙවන්නේ රජයෙන්. හැබැයි ඔතනදී මේ මතුවෙන ප්‍රශ්න ප්‍රමාණයකුත් තියෙනවා. දැන් විධිමත් විශ්‍රාම වැටුප් ක්‍රම අපි කියන්නේ පෙන්ෂන් ස්කීම්ස් කියලා කියනවා. විධිමත් විශ්‍රාම වැටුප් ක්‍රම ලංකාවේ බොහෝම අඩුයි. හොඳම විධිමත් වැටුප් ක්‍රම විධිමත් විශ්‍රාම වැටුප් ක්‍රමය තමයි රජයේ විශ්‍රාම වැටුප්. ඒකට දායක වෙලා ඉන්නේ කොයි තරම් ප්‍රතිශතයක්ද? දැන් ඒ මොන අපිට ඒ වගේ ඒ කියන්නේ දැනට තියෙන සියලුම ඒවා වලින් ආවරණය කරන ඔය වගේ ඒවා වලින් ආවරණය කරන 20% වගේ ප්‍රතිශතයක්. ඒ කියන්නේ 80%කටම විශ්‍රාම වැටුපක් නැහැ. නැහැ. එතකොට ඉතුරු 20% ඔය දී මන ආහාර ආරක්ෂණ ඒ වගේ ඒවා වලින් තව 20% විතර ඔක්කොම ආවරණය වෙනවා ඔය දැන් දෙන වැඩිහිටි ජීවනාවත් එක්ක. 60%කට මුකුත්ම නැහැ. ඒක බරපතල ප්‍රශ්නයක්. ඒක ප්‍රශ්නයක්. ඒ කියන්නේ බරපතලම ප්‍රශ්නයක් වෙන්නේ දැන් අවුරුදු 60න් පස්සේ මේගොල්ලන්ගේ සෞඛ්‍ය වලට තිය සෞඛ්‍ය ටික ටික පිරිහෙනවා. ඉතින් ඒ තුළ ගොඩක් වෙලාවට රෝගීතාවයන් වලට ලක් වෙන්න පුළුවන් විවිධ අවදානම් තත්ත්වයන් වලට මූණ දෙනකොට ඒවා වලට කොහොමද සාර්ථකව මූණ දෙන්න නම් ඒගොල්ලන්ට තියෙනවනේ හැම වැඩිහිටියෙකුටම ඇත්තම ඒගොල්ලන්ගේ ආර්ථික සුරක්ෂිතතාව සමාජ සුරක්ෂිතතාව ස්ථාපිත කරන්න වෙනවා. ඉතින් ඒකට ඇත්තටම එකක් තමයි ඔය කියන මූල්‍ය සුරක්ෂිතතාවය. අනිත් එක සමාජ සුරක්ෂිතතාවය කියන එකත් හරි වැදගත් වෙනවා. ඔබතුමිය කිව්වා වගේ අපි ප්‍රජාව හරහා යම් කිසි කියන්නේ ව්‍යාපෘති දියත් කරනවා නම් වැඩිහිටියන් වයස අවුරුදු 60න් පස්සේ උනාත් ප්‍රජාව තුළ සක්‍රිය ලෙස ඒගොල්ලොන්ව දායක කරගන්න. මොකද සමහර රටවල ඒ වගේ ව්‍යාපෘති තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට තායිලන්තය ගත්තත් ඉන්දුනීසියාව ගත්තත් ජපානය ගත්තත් ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා මේ වැඩිහිටියන් සවිබල ගැන්වීම සඳහා. දැනට ලංකාවෙත් ඔය වැඩිහිටි සමිති හරහා යම් යම් දේවල් කරනවා වැඩිහිටි. නමුත් ඒවා අර වගේ ටිකක් කියන්නේ අපි කියනවා ඵලදායී විදිහට විධිමත් කරන්න ඕනේ කියන අවශ්‍යතාවය පැන නගිනවා අනාගතයට මුණ දීම සඳහා. උතනදී මේ කාරණේ කියන්නේ විශ්‍රාම යන වයස දැන් විශේෂයෙන් පෞද්ගලිකංශය ගත්තොත් පෞද්ගලිකංශයේ විශ්‍රාම යන වයස අවුරුදු 55යි. සමහර වෙලාවට මේ කෙනෙකුගේ ජීවිතයේ උච්චතම අවධියට يعني හොඳම අවධියට එළඹෙන්නේත් වයස අවුරුදු 55 වෙනකොට. ඒ වයසේදී විශ්‍රාම යන්න වෙනවා. එතකොට හොඳ රැකියාවක් කරපු කෙනෙක් සමහර වෙලාවට අපිට දකින්න ලැබෙනවා මේ රැකියාවෙන් විශ්‍රාම ගන්න සිදුවීමත් එක්ක ආපහු උට ඒ රැකියාවට නැවත යම් කිසි ආකාරයකින් සම්බන්ධ වෙන්න බැරි වුණොත් සමහර වෙලාවට අපි දැකලා තියෙනවා තමන්ගේ ඒ තියෙන හැකියාවන්ට වඩා බොහොම අඩු මට්ටමේ රැකියාවල ඉදී සිටිනවා. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ මේ කලමනාකරණ තනතුරක් දරපු කෙනෙක් ඊට පස්සේ අපිට දකින්න ලැබෙනවා 55න් පස්සේ ආරක්ෂක නිලධාරියෙක් විදිහට වැඩ කරනවා. පෞද්ගලිකංශේ අපට බැරිද මේ විශ්‍රාම යන වයස වර්ධනය කිරීම සඳහා කිසියම් කියන්නේ වැඩි කරන්න විශ්‍රාම යාම සඳහා මම කියන්නේ විශේෂම වැඩ කරන්න පුළුවන් අයට විශ්‍රාම යන වයස වැඩි කරන්න පුළුවන් කමක් නැද්ද? එක කරන්න යනවා නම් ඒකත් ඉතින් ජාතික මට්ටමින් ක්‍රියාත්මක වෙන්න ඕනේ වැඩසටහනක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. මොකද ලෝකේ දියුණු රටවල් ගත්තම ජපානය වගේ රටවල් පවා ඒගොල්ලෝ කාලීනව ජීවිත අපේක්ෂාව ඉහළ යනකොට මේ විශ්‍රාම ගැන්වෙන වයස වැඩි කරලා තියෙනවා. ඉතින් ලංකාවෙත් අඩු ගානේ අවුරුදු 65 වෙනකන්වත් විශ්‍රාම ගැන්වෙන වයස දීර්ඝ කිරීම මං හිතන්නේ ඒක හොඳයි. මොකද ඒගොල්ලන්ගේ තියෙන ශක්තිතා කුසලතා අපිට භාවිතා කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ සහභාගීත්වය සමාජයේ තහවුරු කරන්න පුළුවන්. එතකොට වියපත් වෙන අයට ඒගොල්ලන්ගේ තරුණ වැඩිහිටි කාලය කියලා අපි කියන වයස අවුරුදු 60-70 අතර ඒ කාලයේ උපරිම විදිහට ඒගොල්ලන්ට වැඩි කොටසකට පුළුවන්කම ලැබෙයි සක්‍රීය විදිහට කියන්නේ ඵලදායී කටයුත්තක නිරත වෙන්න. එතන මේ ඔබතුමියගෙන් දැනගන්න කැමතියි දැන් අපි එහෙම තේරීමක් කරනවා නම් දැන් කායිකව මෙතුමන් සඳහන් කරා වගේම මේ අපිට මේ අර වෘත්ති අධ්‍යක්ෂීම් පරිණත භාවයන් එක්ක ඒ රැකියාවේ වඩා සුදුසු බව තීරණය වෙනවා නම් 55 හෝ 60න් පසුව ඒ දීර්ඝ කිරීම කෙරෙනවා නම් එතන අර මානසික තත්ත්වයේ ඇති වෙන බලපෑම කොයි විදිහටද අපි තීරණය කරන්න ඕන?
දැන් කායිකව ශක්තිමත් මානසිකව ඇතිවන දැන් එතනදී කරුණු දෙකක් කියන්න ඕනේ. එකක් තමයි සමහර වැඩිහිටියෝ බලන් ඒ කියන්නේ සමහර අය කැමති ඇත්තටම වයස අවුරුදු 60 වෙනකොට විස්රාම ගන්නෙන්න. සමහර අය ඉන්නොත් ක්‍රියාකාරී වේගවල තව කැමති ඒ වගේ අයට ඇත්තටම අපිට පුළුවන්. ඒ කියන්නේ දැනට සමහර ආයතනවල අපි කියන කොන්ත්‍රාත් පදනම මත ඒගොල්ලන්ට යම් යම් කාල සීමාවල් සඳහා රැකියාව කරන්න අවස්ථාව ඉඩ ප්‍රස්ථා සලසනවා. නමුත් සමහර ඒවාවල එහෙම හැකියාවක් නැහැ. ඒකේ අනිත් පැත්තට තර්ක කරන තරුණ අයට රැකියා වලට ඒ රැකියාවලට යොමු වීමේ තියෙන අවස්ථා ඉද අහුරනවා කියලා. ඉතින් හැම එකටම අපිට උත්තර තියෙන අපිට තියෙන අපේ රටවල් වල තියෙන ආයෝජන නිෂ්පාදන ධාරිතාවය වැඩි කරන්න පුළුවන් නම් අපේ ඉන්වෙස්ට්මන්ට් ආයෝජන වැඩි කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒවා තුල තමයි මේවා වලට උත්තර හොයන්න වෙන්නේ. නැත්නම් සම්පූර්ණයෙන්ම අපිට කියන්න බෑ රජයක් විදිහට මේ කියන්නේ වගකීම කියන එක තියෙනවා. නමුත් කියන්නේ මේ හැම දෙයක්ම පුද්ගලික හා රාජ්‍ය කියන අංශ දෙකේ මැදිහත් වීම මත ඒගොල්ලන්ගේ එකාබද්ධ වැඩපිළිවෙළවල් සකස් වෙන්න ඕනේ වැඩිහිටි සුරක්ෂිතතාව සඳහා. එතන තුල මම දකින හොඳ දෙයක් අපිට පුළුවන් නම් දීර්ඝ කරන්න අවුරුදු 5 නෙමෙයි අවුරුදු 1කින් 2කින් මුලින් පටන් අරගෙන එහෙම පුළුවන් නම් අපිට පුළුවන්කම ලැබෙනවා මේ විපත් අයගේ නිරෝගී බව ආරක්ෂා කරන්න. මොකද කාර්යයක යෙදෙනකොට ඒගොල්ලන්ගේ ක්‍රියාශීලී බව වැඩි වෙනවා. ඒකෙන් තියෙන සෞඛ්‍යයට වෙන බලපෑම තරමක් දුරට හෝ අඩු වෙනවා. මෙතනදී තවත් වැදගත් වෙන කාරණයක් තමයි දැන් ලංකාවේ බොහෝ වෙලාවට වැඩිහිටියන් රැකබලා ගැනීම ඔබත් කියපු විදිහට සිදු වෙන්නේ පවුල තුලින්ම තමයි. පවුලේ වගකීමක් බවට පත් වෙලා තිබෙනවා මේක. ඒ නිසා පවුල මේ වගකීම දරන්න උත්සාහ කරනවා. නමුත් දැන් තියෙන ප්‍රශ්නය පවුල්වල තියෙන දරුවන්ගේ පවුල්වල ඉන්න දරුවන්ගේ සංඛ්‍යාව අඩු වෙමින් තිබෙනවා. සාමාන්‍යයෙන් දරුවන් දෙන්නෙක් උපරිම 3 දෙනෙක් තමයි බොහෝ වෙලාවට දැන් පවුලක ඉන්නේ. ඉතින් විදේශගත වීමේ නැඹුරුකුත් තියෙනවා. විදේශ රැකියාව සඳහා අධ්‍යාපනය සඳහා විවිධ දේවල් සඳහා සමහර වෙලාවට සංක්‍රමණය වෙනවා. ඒ මුණයෙන් පස්සේ වැඩිහිටියන් බලා ගැනීම ලොකු ගැටලුවක් මේ වෙනකොට ඇති වෙමින් තිබෙනවා පවුල් තුල. මේ ප්‍රශ්නෙට දැන් විසඳුම් විදිහට වැඩිහිටි නිවාස යෝජනා වෙනවා. ක්‍රියාත්මකත් වෙනවා. හැබැයි 3% විතර වගේ ප්‍රමාණයක් තමයි තවමත් වැඩිහිටි ජනගහණයෙන් වැඩිහිටි නිවාසවල ඉන්නේ. අපට බැරිද මේ වැඩිහිටි නිවාස නැත්තම් වැඩිහිටියන් රැකබලා ගැනීමේ රැකවරණ ස්ථාන අර ඩේකයා සෙන්ටර් වගේ දිවා සුරකුම් මධ්‍යස්ථාන වගේ ළමයින්ට තියෙන ඒ වගේ වහව ඇති කිරීමේ හැකියාව කොහොමද අපිට ලංකාවේ? දැනට වැඩිහිටි යන් රැකබලා ගන්න පවුල තුල ඇරුණහම වැඩිහිටි නිවාස තියෙනවා. නමුත් තියෙන සීමිත ප්‍රමාණයක් ඒවා වලින් ආවරණය වෙන්නේ ඉතාමත්. නමුත් අපේ තියෙන ගැටලුව තමයි මම හිතන්නේ හොඳ විසඳුමක් වෙයි දිවා සුරකුම් මධ්‍යස්ථාන කියන සංකල්පයට අපිට යන්න පුළුවන්. විශේෂයෙන් දරුවෝ රැකියාව කරනවා නම් දෙමාපියෝ ගෙදර තනියෙන් තියනට වඩා ඒ වගේ සුරකුම් මධ්‍යස්ථාන තියෙනවා නම් ඒවා වලට යොමු කිරීමේ හැකියාව තියෙනවා. නමුත් ඒකත් පහසු වෙන්නේ නැහැ. මොකද වැඩිහිටියෝ ගොඩක් වෙලාවට ඒවා වලට යන්න තියෙන කැමැත්ත, ඉතින් ගොඩක් වෙලාවට ආකල්පමය ඒවා වල තත්වයන්, ඒ හැම දෙයක්ම දැනට මම දන්න විදිහට හෙල්පේජ් ආයතනයේ මගින් ක්‍රියාත්මක කරනවා. දිවා සුරකුම් මධ්‍යස්ථාන නගර ආසන්න කොළඹ නගරයේ නම් දකින්න පුළුවන්. නමුත් අපි ග්‍රාමීය ප්‍රදේශවලට යනකොට ප්‍රජාව මූලික කරගත්තු මේ වගේ ප්‍රජා මූලික දැන් වල අපි කියන ස්වේච්ඡා කණ්ඩායම් එකතුව මේවැනි දේවල් ඇත්තටම අනාගතයට ගොඩක් ඇති කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. වැඩිහිටියන්ගේ අවශ්‍යතාවයන් ගැන සලකා බලනකොට වැඩිහිටියන් අතරනුත් මම හිතන්නේ විශේෂයෙන්ම වැඩි ප්‍රශ්න ප්‍රමාණයකට මුහුණ දෙන්නේ වැඩිහිටි කාන්තාවෝ. ඔවුන්ගේ ප්‍රශ්න සුවිශේෂයි නේද? ඒ ප්‍රශ්න කොහොමද අපි ආමන්ත්‍රණය කරන්නේ? කොහොමද හඳුනගන්නේ ප්‍රශ්න? ඔබතුමිය කොහොමද හඳුනගන්නේ? වැඩිහිටි කාන්තාව ගැන කතා කරනකොට ඇත්තටම ලංකාවෙත් වැඩිහිටි ජනගහණයනොත් වැඩි ප්‍රමාණයක් ඉන්නේ.
වැඩිහිටි කාන්තාවෝ. ඒ කියන්නේ පුරුෂයන්ට සාපේක්ෂ බැලුවහම කාන්තාවන්ගේ ප්‍රමාණය 1,03,000 විතර වැඩි ප්‍රමාණයක් තමයි අපිට පෙන්වුම් කරන්නේ. ඒ තුලත් ලොකුම ගැටලුව තමයි කාන්තාවන්ගෙන් වැඩි ප්‍රමාණයක්ම වැන්දපු භාවයට පත්වෙච්ච අය. එතකොට පිරිමි අයගෙන් ගත්තොත් වැඩිහිටි කියලා වයස අවුරුදු 60ට වැඩි අය ගත්තොත් 88%ම ඒ කියන්නේ දැනට විවාහක කියන තත්ත්වය තියෙනවා. බිරිඳ ජීවිතන් අතර ඉන්නවා. ඒ කියන්නේ බිරිඳ ජීවිතන් අතර ඉන්නවා. නැතිනම් නැවත විවාහ වීම තුල හරි වාර්තා වෙන්නේ ඒගොල්ලෝ දැනට විවාහක. නමුත් කාන්තාව ගත්තාම 60%ම ඒ කියන්නේ වැන්දපු තත්ත්වයට පත් වෙච්ච අය තමයි ඉන්නේ. ඒ කියන්නේ වයස අවුරුදු 60ට වැඩි අයගෙන් 60%ක් වැන්දපු තත්ත්වයෙන්. එතකොට එවැනි තත්ත්වයක් තුල අපි කොහොමද ප්‍රමුඛද ඒගොල්ල ගත්තාම සමය බහුතරයකට මූල්‍යම රැකවරණ නැහැ. දැන් වර්තමානයේ ගත්තත් කාන්තාවන්ගේ සේවා නියුක්තිය දිහා බලනකොට ශ්‍රම බල සහභාගීත්ව අනුපාතය ගත්තත් තාම තියෙන 36%ක 35%ක මට්ටමකට. එතකොට කාන්තාවත් වැඩිහිටියෙක් ගෙදර රැඳෙනවා නම් අනිවාර්යයෙන්ම රැකියාවකට යාමේ හැකියාවක් නැහැ රැකවරණේ. එතකොට මේ ඒ වැඩිහිටියන් රැක බලා ගැනීම සඳහා දැන් පිටර දිනු රටවල් වල තියෙන නර්සින් කෙයා හෝම්ස්. ඒ කියන්නේ ඒ සම්බන්ධයෙන් විශේෂ පුහුණුවලත් ඒ කියන්නේ රෝගී වුණාම ඒගොල්ලන්ට රැකවරණේ ලබා දෙන විශේෂයෙන් සෞඛ්‍ය රැකවරණයේදී අපි කියනවා ජීරියට්‍රික් හෙල්ත් කෙයා. එහෙම නැත්නම් වයෝ වෘද්ධ සෞඛ්‍ය සේවාව. ඒවා වලට ඒවා ප්‍රොග්න කරපු වෛද්‍යවරු හා ඒ කියන්නේ මානව සම්පත නැත්නම් අපි කියනවා හෙල්ත් මෑන් පවර් එකක් තියෙනවා ඒ රටවල සෞඛ්‍ය මේ ශාස්ත්‍රීය සඳහාම ජීරියට්‍රික් හෙල්ත් කෙයා සර්විස් කියලා ඒ සේවා සැපීම වෘද්ධ සෞඛ්‍ය සේවා සැපීම කියලා තියෙනවා. නමුත් ලංකාවේ තවමත් මේවා ක්‍රියාත්මක වෙන්නේ අපේ තියෙන සාමාන්‍ය සෞඛ්‍ය පද්ධතිය තුළ. මොකද සෞඛ්‍ය අංශ මේ වෙනකොට හඳුනගෙන තියෙනවා මේක අවශ්‍යතාවයක් කියලා ජාතික වැඩිහිටියන් සඳහා අපි දැන් සෞඛ්‍ය ප්‍රතිපත්තියක් 2017දී එළිදැක්වුවා. ඉතින් ඒවා තුළ වුණත් අපි දකින්නේ අපි උත්සාහයන් අරගෙන තියෙනවා හඳුනගෙන තියෙනවා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕන. නමුත් ඒවා ක්‍රියාත්මක කරන ක්‍රමවත් ක්‍රියාත්මක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය මතුවෙනවා. රටේ විනාඩි 46යි. අද අපි මේ කතා බහ කරමින් ඉන්නේ වැඩිහිටි භාවය පිළිබඳව. ජීවිත චාරිකාවේ ඔබ මොන භාවය තුළ දැන් ජීවත් වුණත් මේ වැඩිහිටි භාවය කියන ඒ චාරිකාවේ ගමන තුළ ඔබට මුහුණ දෙන්නටම සිද්ධ වෙනවා. ඒ නිසා මේ කතා බහ වඩා වැදගත් වේවි. ඔබේ ගැටලු තියෙනවා නම් ඔබ වැඩිහිටි භාවය තුළ ඒ ගැටලු වලට මුහුණ දෙන කෙනෙක් නම් අපිට කතා කරන්න 011-2-695-491 අපේ දුරකථන අංකයේ ප්‍රවෘතයි. අද අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ ආචාර්ය සුනීත්‍රා පෙරේරා මහත්මිය. ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රජා විද්‍යා අධ්‍යනංශයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්යවරියක්, ඒ වගේම අධ්‍යනංශයේ ප්‍රධානි. සුනීත්‍රා මහත්මිය, අද පුවත්පතක මම කියුව මෙන්න මෙහෙම දෙයක්. මේ මූලාශ්‍රය මේ තොරතුරු දෙන්නේ ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ සුමින්ද සිංගප්පුලි මහතා. ඔහු කියනවා ඊ පැවැත්වෙච්ච පුවත්පත් සාකච්ඡාවේදී මේ වන විට අපේ රටේ වයස අවුරුදු 100ට වැඩි වැඩිහිටියන් කී දෙනෙක් විතර ඉන්නවා කියලා හිතනවද ඉනුෂා? හිතන්නත් බැරි. 258 දෙනෙක් ඉන්නවා. දරුවන් 10ට වැඩියෙන් බිහි කළ මව්වරු දැනට ජීවතුන් අතර සිටිනවා 560ක්. ඒ අතරින් එක්කෙනෙක් දරුවන් 20 බිහි කරලා තියෙනවා. හැබැයි ඒ කොහොම වුණත් අපිට විශාල වැඩිහිටියන් ප්‍රමාණයක් දකින්න ලැබෙනවා ඉතාම අසරණ වෙලා පාරේ. සමහර වෙලාවට මේ සිංගමන් යදිමින් ඒ විදිහට බොහොම අසරණව ජීවත් වෙනවා. පාරට නොවැටුණත් ගෙවල් වලත් අසරණව වැඩිහිටියෝ ජීවත් වෙනවා සෑහෙන්න. වැඩිහිටි පනතකුත් පහුගිය කාලේ සම්මත වුණා. ඉතින් වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් අපේ රටේ තියෙනවා මේ යම්කිසි පිළිගැනීමක්, ඒව නෛතික කිරීමක්. ඔබතුමී කොහොමද මේ தত্ত্বය පැහැදිලි කරලා දෙන්නේ අපි අසන්නන්ට? නෛතික தত্ত্বය ගැන කතා කරනකොට වර්ෂ 2000 අංක 9 දරන වැඩිහිටිය අයිතින් සුරක්ෂිත කිරීමේ පනත අපිට වැදගත් වෙනවා.
ඇත්තටම ඒ පනත අපිට ක්‍රියාවට නන්වන්න පුළුවන්න. ඒ පනතේ තියෙන දේවල් මහිතන ගොඩක් වැඩිහිටියන්ගේ ප්‍රශ්න නිරාකරණය කරගන්න ලැබෙනවා. තින් ඒක තමයි මහිතන අවශ්‍ය වෙන්නේ. හොඳයි, අපි මේ තව පැහැදිලි කිරීමකට යමු. දුරකථන එයට ඉඩක් ලබා දීලම මේ අයබෝවන් කවුද ඔබ, මේ ඔබේ ප්‍රශ්නේ ඉතා කෙටියෙන් යොමු කරන්න. මම අතුල හේමන්ත කුරුණෑගලින් බොහොම ස්තුතියි. පළමුවෙන්ම අපේ රටේ ඉතිහාසයේ තිබුණා මේ පවුලක පවුල් කුඩුම්බයක් තුළ දරුවන් 10ක් 12ක් හැදුවනේ අපේ අම්මලා තාත්තලා. ඒක ආකල්පයක් හා සංකල්පයක් වුණා කුඩා පවුල රත්තරන් කියලා. මොකද වැඩිහිටියන් නඩත්තු කරන්න 10 දෙනෙක් දරුවන් ඉන්නකොට දෙගිල යනවනේ. ඉතිහාසෙ එහෙමයි නඩත්තු කරේ. දරුවන් 10 දෙනෙක් දෙමව්පිය දෙන්න නඩත්තු කරා. එතකොට අපේ අම්මලා තාත්තලා ඉතිහාසයේ දරුවෝ 10 දෙනෙක් හදලා උදේට පිඟන් 12යි, දවල්ට 12යි, රැයට 12යි, පිඟන් 36ක් එක ගෙදරක බෙදපු අම්මලා තාත්තලා හිටියේ. දැන් කුඩා පවුල රත්තරන් කියලා දෙක දෙක හදන් ඉන්න රටක් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා දැන් මෙන්න මේ ආර්ථික ප්‍රශ්නත් එක්ක තමයි මෙන්න මේක ව්‍යාකූල තත්ත්වයකට අද වැඩිහිටියන්ගේ සැලකීම ව්‍යාකූල තත්ත්වයක් බවට පත් වෙලා තිබෙන්නේ. දැන් කියුබාවේ බලන්න ආන්තර සමාජවාදී රටක් කියුබාව වැඩිහිටියන් නඩත්තු කරනවා. ඒ කියන්නේ සියලු දෙනාටම විශ්‍රාම වැටුමක් ලබා දෙනවා සමාජවාදී කියුබාවේ. ඒ වගේ කොමියුනිස්ට්වාදී රටක චීනෙත් එහෙමයි. සමාජවාදී රටවල් ලෝකයේ ඒ කියන්නේ දෙමව්පියන්ට විශ්වාස. ඔව්, ස්තුතියි අතුල හේමන්ත මහත්මයා. ඔබ මත කරපු කාරණේ පිළිබඳ විශේෂයෙන් අපි අවධානය යොමු කරන මම හිතන්නේ මේ අවුරුද්දේ වැඩිහිටි දිනේ තේමාවත් මේ හා සම්බන්ධයි නේද? ඔව්, වැඩිහිටි දිනේ තේමාව දිහා බලනකොට වැඩි සමාජයේ වැඩිහිටියන්ගේ සහභාගීත්වය, දායකත්වය හා කුසලතා උකහා ගනිමින් අනාගතය කරා පියනැගීම කියන තේමාව යටතේ තමයි මෙවර වැඩිහිටි දිනය ජාත්‍යන්තරව සමරන්නේ ශ්‍රී ලංකාව ඇතුළුව. ඒක සඳහා අපි වැඩසටහන් කිව්වා. මේ මේ පිළිබඳව ලංකාවේ මේ මොහොතෙත් කතිකාවක් තියෙනවා, විශේෂයෙන්ම ජාත්‍යන්තර වැඩිහිටි දිනය ඉලක්ක කරගෙන. මේ කතිකාව ඉදිරියට අරගෙනීමේ සූදානමක් ඔබතුමියගේ පැත්තෙන්, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල පැත්තෙන් සහ වැඩිහිටි ලේකම් කාර්යාලය, ඒ වගේම සමාජ සවිබල ගැන්වීමේ හා සුබ සාධන අමාත්‍යාංශය පැත්තෙන් තියෙනවා නේද? මොකක්ද මේ වැඩසටහන? මේ අපි ශ්‍රී ලංකාවේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ඒකාබද්ධ වැඩසටහනක් විදිහට ජනගහන දිනේ යෙදෙන්නේ ඔක්තෝබර් 1 වෙනිදා වුණාට ඔක්තෝබර් 6 වෙනිදා වැඩිහිටියන් සම්බන්ධව කතිකාවතක් විශේෂයෙන් පරම්පරානුගත පරම්පරා කීපයක දායකත්වයේ කතිකාවතක් ගෙන එන්න සංවාදයක යෙදෙන්න බලාපොරොත්තු වෙනවා 6 වෙනිදා තියෙන ඔක්තෝබර් 6 වෙනිදා තියෙන සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ඇට්‍රියම්. කෙනෙකුට මේකට සම්බන්ධ වෙන්න ඕන නම්, ඒ කියන්නේ මේක මම හිතන්නේ ප්‍රතිපත්ති සාකච්ඡාවක්. කෙනෙකුට සම්බන්ධ වෙන්න ඕන නම් සම්බන්ධ වෙන්න පුළුවන් නේද? සම්බන්ධ වෙන්න පුළුවන්. සම්බන්ධ වෙනවා නම් ඔක්තෝබර් 2 වෙනිදාට කලින් අපිට දැනුම් දෙන්න පුළුවන්. ඔව්, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලට මේ පිළිබඳව දැනුම් දුන්න නම් මේ පහසුවේ මම හිතන්නේ ඔවුන් තමයි මේ සංවිධානය කරන්නේ. ඔවුන්ගේ දුරකථන අංකය 25 80 698, නැත්නම් 25 81 116, 25 80 698 හෝ 25 81 116 ආමන්ත්‍රණය කරලා. තවත් දුරකථන අංකයක් තියෙනවා, ඒ තමයි 01112 580 840, 580 840. මේ දුරකථන අංකය ආමන්ත්‍රණය කරලත් දිගුව 30යි 30ට කතා කරලා ඔබට පුළුවන් මේ සම්බන්ධයෙන් සම්බන්ධ වෙලා මේ ප්‍රතිපත්ති සාකච්ඡාව ඉදිරියට ගෙන යන්න උදව් කරන්න. මේ ප්‍රතිපත්ති සාකච්ඡාවට ඔබතුමියත් සම්බන්ධ වෙනවා නේද? පොතකුත් දොරට වැඩීමක් සිද්ධ වෙනවා නේද? ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ජන සංගණනය 2012 ජන සංගණනයෙන් වැඩිහිටියන් සම්බන්ධයෙන් එකතු කරලා, ඒ කියන්නේ එකතු වුණු දත්ත භාවිතා කරලා අපි හදලා තියෙනවා වාර්තාවක්. ඒ වාර්තාවේ සාකච්ඡා කරනවා ශ්‍රී ලංකාවේ වියපත් ජනගහනය සහ ගම්‍ය වන ප්‍රතිපත්ති, විශේෂයෙන්ම අවධානය යොමු කරන වැඩිහිටියන්ගේ අවශ්‍යතා මොනවද කියලා, ඒවා වලට අනාගතයේ මුහුණ දෙන්නේ කොහොමද කියලා. හොඳයි, දුරකථන ඇමතුමක් තියෙනවා. ආයුබෝවන් කවුද මේ? අපේ ඉනේ සුනෝනා සුබෝදයසනක් අපේ
ඇවිලතින අපේ ආචාර්යතුමීටත් සියලු දෙනාට මම වාද්‍යයෙන් ජයන්ත මනමේන්ද්‍ර මට පොඩි ප්‍රශ්නයක් ගැන කතා කරන්න තියෙනවා. දැන් අපේ දැනට වැඩිහිටියේ අනුපාතය 113 12 13ත් අතරේ නමුත් 2041 වගේ වෙනකොට මේ රටේ වැඩිහිටියන්ගේ ජන අනුපාතය වයස අවුරුදු 60 වැඩි අයගේ 124ක් වෙනවා කියලා තමයි සංගණන වාර්තානුව තියෙන. ඉතින් මේ ඉදිරියට මේ වගේ තත්ත්වයක් මේ රට තුළ ඇති වෙන තියෙනවා නම් අපේ රටේ වැඩිහිටියන් ගැන ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මේට අදාළ බලධාරියෝ මේගොල්ලන්ගේ අවධානය යොමු කළා තියෙනවද? වැඩිහිටියන් තිබෙන ප්‍රශ්න සාහරික මානසික ඒතකොට ආර්ථික වශයෙන් ඇති වෙන බලපෑම් පිළිබඳ සොයා බැලීම ඒතකොට දැනුවත් කිරීම හරියට මේ රට ඇතුළේ තියෙනවද කියන ප්‍රශ්නයක් ප්‍රශ්නයක් අපි මේ ප්‍රශ්නේ පිළිබඳ සාකච්ඡා කරමින් හිටියා නේද? රජයේ ඇත්තටම මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තිබෙනවා. හැබැයි ඒ අවධානය සමාජයේ පැත්තටත් යොමු විය යුතු තියෙනවා නේද? ඔව්, දැනට ජාතික මට්ටමේ විවිධ කතිකාවත් සිදුවෙමින් පවතිනවා. දැනට අනපනත් අපිට දැන් අපි වැඩිහිටි පනත වගේ දේවල් සකස් කරලා තියෙනවා. නමුත් ක්‍රියාවේ යෙදවීමේදී අපිට ක්‍රමවත් වැඩපිළිවෙලක ඒ කියන්නේ ක්‍රමවත් වැඩපිළිවෙලක අවශ්‍යතාවය පියවරෙන් පියවර ඉදිරියට යා යුතුව තියෙනවා. ඔබතුමා කිව්වා වගේ අපිට වැඩිහිටියන් සම්බන්ධයෙන් විශාල ගැටලු ප්‍රමාණයක් තියෙනවා. මතු නොවිච්ච ගැටලු, සාකච්ඡා නොවිච්ච ගැටලු, ඒවා මං හිතන්නේ ඉදිරියේදී ආමන්ත්‍රණය කරන්න ක්‍රමවත් වැඩපිළිවෙලක අවශ්‍යතාවය තියෙනවා. විශේෂයෙන් ගම් මට්ටමේ, බිම් මට්ටමේ ඉඳලා ජාතික මට්ටම දක්වා දියත් වෙන ඒකාබද්ධ වූ වැඩසටහනකින් වැඩසටහන් සමුදායක් ඒ වෙනුවෙන් දියත් කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒක නිසා තමයි එහි පියවරක් විදිහට තමයි අපි කිව්වේ ඔක්තෝබර් 6 වෙනිදා අපි මේකේ විශේෂ කතිකාවතක් කරන්න බලාපොරොත්තු වෙන. මම කැමති අර කලින් කතා කරපු මහත්මයාත් ඒ සම්බන්ධයෙන් අපිට එදාට සම්බන්ධ වෙනවා නම් අපි ඒ දීපු දුරකථන අංකවලට ආමන්ත්‍රණය කරලා. ඔව්, වැඩිහිටියන්ගේ ප්‍රශ්නය ඇත්තටම මේ වැඩිහිටියන්ගේ විතරක් ප්‍රශ්නයක් නෙමෙයි. අපි සියලු දෙනාටම මේ ප්‍රශ්නය අදාළයි. අපි සියලු දෙනා බෙදා ගත යුතුයි. හැබැයි දැන් අද මෙතන ඉන්න අපි ගත්තත් තවම වැඩිහිටියට එළඹිච්ච අය නෙමෙයි. ඒ කියන්නේ වයස අවුරුදු 60 ඉක්මවල තවම නැහැ. හැබැයි වැඩිහිටි වියට එළඹිච්ච අයට තමයි වැඩිපුරම අවශ්‍යතාව තියෙන්නේ මේ පිළිබඳ සාකච්ඡා කරන්න, මේ පිළිබඳව අවශ්‍ය ප්‍රතිපත්ති ගොඩනගන්න, බලපෑම් කරන්න. නමුත් ඒ දේ ප්‍රමාණවත් සිද්ධ වෙන්නේ නැහැ නේද? ඔවුන්ගේ හඬට සමාජයේ ලොකු ඉඩක් නැහැ නේද? ඒ කාරණේ මතු කරපු කාරණේ ඉතාමත් වැදගත්. වැඩිහිටියන්ට ප්‍රමාණවත් හඬක් ලැබෙනවද කියන එක ඇත්තටම අපිට වැඩි ඒ වයසට ආවට පස්සේ නෙමෙයි මේක තීරණය වෙන්න ඕනේ. අපේ ජීවන චක්‍රය පුරාම පොඩි අවස්ථාවේ ඉඳලා හැම අවස්ථාවකම මේ වැඩිහිටි භාවයට පත් වෙනවා. මේකේ අභියෝග පිළිබඳව ඒ ජීවන චක්‍රයේ පුරාම අපි මේ සම්බන්ධව කතිකාවතක යෙදෙනවා නම් සොයන් අපි තනි පුද්ගලයන් විදිහට අපි ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා නම් ඊට පස්සේ සමාජයන් විදිහට පාසල් අධ්‍යාපනයේ ඉඳලා ඉහළ අධ්‍යාපන මට්ටම් දක්වාම මේ මම හිතන්නේ මේ කතිකාවත සිදුවෙන්න ඕනේ. ඒ අවශ්‍ය වැඩසටහන් ක්‍රමවත්ම ක්‍රියාවට නැතුව අපිට අපි ගොඩක් වෙලාවට ප්‍රශ්න දකින්නේ ප්‍රශ්නේ ආවහම තමයි උත්තරේ හොයන්නේ. ඒක නිසා මේ වැඩිහිටිභාවය කියන එක විශේෂ තත්ත්වයක් නෙමෙයි. අපි ඉපදිච්ච දවසේ ඉඳලාම ඇත්තට ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපි මේ ජීවන චක්‍රය පුරාම අපි මේ සම්බන්ධයෙන් තියෙන ගැටලු ආමන්ත්‍රණය කරන්න නම් එතකොට හැම අංශයකම දායකත්වය අපිට ඉතාමත් වැදගත් වෙනවා මේ ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීම සඳහා. ඔව්, මම හිතන්නේ මේ මෙතනදී මේ රජයට පමණක් නොවේ වගකීම තියෙන්නේ. රජය වගේම සමස්ත සමාජයේම මේ වැඩිහිටියන් පිළිබඳව අවධානය යොමු කළ යුතුව තිබෙනවා. විශේෂයෙන්ම නුදුරු අනාගතයේදී අපට වැඩිහිටියන් ජනගහනයේ ප්‍රතිශතයක් විදිහට වර්ධනය වීම නිසා අලුත් අභියෝග ප්‍රමාණයකට මුහුණ දෙන්න සිදු වෙන නිසා. ඒ නිසා මම හිතන්නේ මාධ්‍යවලටත් සුවිශේෂ කාර්යභාරයක් පැවරලා තිබෙනවා නේද මේ වැඩිහිටියන්ගේ කාරණාව මතු කිරීම සම්බන්ධයෙන්? ඔව්, ඇත්තටම වැඩිහිටියන්ගේ හඬ අවදි කරන්න නම් මම හිතන්නේ මේ වගේ වැඩසටහන් වැඩිහිටියන්ගේ
එකන්නේ වැඩිහිටියන්ව දායක කරගෙන කරන ලබන වැඩසටහන් මාධ්‍ය පැත්තෙනුත් ඒගොල්ලන්ට තියෙන ගැටලු කතා කරන්න ඕනේ කියන එකත් මතු කරන්න ඕනේ. ඊට අමතරව අපිට ගොඩක්ම අවදානම් තත්ත්වයන්ට පත්වෙන වැඩිහිටියෝ ගැන අපි කතා කරනවා නම් විශේෂයෙන්ම දැන් අඩු ආදායම් ලාභී වෙන්න පුළුවන් මධ්‍යම පාන්තිකයන් වෙන්න පුළුවන් විවිධ අවදානම් වලට ලක් වෙන වැඩිහිටියෝ ඉන්නවා. ඒගොල්ලෝ ගැන කතා කර ඒගොල්ලොන්ගේ ප්‍රශ්න ඒගොල්ලෝ ඉදිරිපත් කරන්නේ කොහෙටද? දැන් උදාහරණයක් විදිහට අපේ සේවාවන් ගත්තාම වැඩිහිටියන්ට සුබදායි විදිහට අපේ සේවාවන් තියෙනවද? අපිට බස් එකකට නගින්න පුළුවන්ද වැඩිහිටියෙකුට? ඉන්නවද නවත්තගෙන වැඩිහිටිය නගිනකම්? දැක්කොත් දාලා යනවනේ. ඉතින් අර ඒ වගේ දැන් කියන්නේ අපිට ඒ හැම කියන යටිතල පහසුකම් හැම දෙයක්ම අනාගතයේදී වැඩිහිටි සමාජයක් වෙනවා කියන එක ඔළුව තිබුණත් විතරයි අපිට මේ ගොඩනැගිල්ලක් ඉදිරි කරනකොට ඒවට අවශ්‍ය වෙන විදිහට අර අපේ තියෙන ඒ නිර්මාණ පසුබිම සැලසුම් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ගෘහ නිර්මාණ වේවා ඒ වගේම ඉදිකිරීම් වලදී වේවා ඒ කියන්නේ ප්‍රවාහන සේවයේ විධිමත් කියන සෞඛ්‍ය සේවා වෙන්න පුළුවන්. මේ හැම එකකදීම මේ කාරණය ඉස්මතු වෙනවා නම් වඩාත් හොඳයි. වැඩිහිටියන්ට සුබදායි වෙන විදිහට ඒගොල්ලන්ගේ සහභාගීත්වය ඒගොල්ලන්ගේ තියෙන හැකියාවන් උකහා ගනිමින් කොයි විදිහටද අපිට අනාගතයට පියමන් කරන්නේ ඒගොල්ලොන්ව අසරණ කරන්නේ නැතුව. අපි මේ වැඩසටහන කරනකොට සමදාම වගේ මේ සාර ප්‍රභාගිරත් එක්ක ගීත කීපයකුත් වාදනය කරනවා. ඇත්තටම මේ වැඩිහිටි භාවයේ පිළිබඳව ගැයෙන ගීත හොයාගෙන යනකොට අපිට ඇත්තටම බොහොම අමාරුයි හොයාගන්න ගීතයක්. තියෙන ගීතත් ගත්තාන් පස්සේ සීයා මනමාලයා එහෙම නැත්නම් කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන වගේ මේ කලාක්ෂේත්‍රය තුළත් මේ ප්‍රශ්නේ තියෙනවා. වැඩිහිටි භාවය අවධානයට ලක් වෙලා නැහැ. කෙසේ වෙතත් මේ අවධානයට ලක් නොවුණු ප්‍රශ්නේ පිළිබඳ අවධානයට ලක් කරන්න අද පිට එක සාර ප්‍රභාගිර ටික තුනු ආචාර්ය සුනේත්‍රා පෙරේරා මහත්මියට බොහොමත්ම ස්තුතියි. අද අපි සමුගන්නයි යන්නේ ඉනුෂා. හොඳයි, මේ වැඩිහිටි භාවය පිළිබඳව අපි අද කතා කරේ. ඊයේ තරුණිය වියේ ගෙවූ කෙනා අද වැඩිහිටියෙක් වෙන්නට පුළුවන්. අද තාරුණ්‍යය ගත කරන කෙනා හෙට අනිවාර්යයෙන්ම වැඩිහිටියෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේ කාරණාව සංවේදීව වඩා වැදගත්ව අපි කතාබහ කරමින් මේ ඔබට දැනුවත් වීම ලබා දෙන්නට උත්සාහ කරේ. මේ පිළිබඳ ඔබේ අදහස් මේ සියල්ලම එකතු කරන්න පුළුවන් තැනක් පිළිබඳව අපේ ආචාර්යතුමිය සඳහන් කරා. ඒ නිසා එන්න අපි මේ ගැටලු කතා කරමු, අපේ අදහස් යොමු කරවාගෙන මේ තත්ත්වයේ හෙට දවසේ වඩා සුබදායී කරගනිමු. ඒ ආරාධනාවත් එක්ක අපි වැඩසටහනින් සමුගන්නවා. නිෂ්පාදන සහය ජගත් නායකගෙන් සාකච්ඡාව මෙහෙවීම මාධ්‍යවේදී අජිත් පෙරකුම් ජයසිංහගෙන් මම ඉනුෂා වේබැද්ද හමුයමු ලබන සිකුරාදාත් මෙවන් උණු සාරවත් කතාබහකින්.